මේ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ක්වොන්ටම් අංක කියන මාතෘකාව. ඉතින් ක්වොන්ටම් අංක සම්බන්ධ තියරි ටිකයි ඒහා සම්බන්ධ පසුගිය අවුරුදු 10ක MCQ ගැටලු සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. හරිද? ඉතින් මුලින්ම මේ ක්වොන්ටම් අංක කියන්නේ මොනවද? ක්වොන්ටම් අංක අපි භාවිත කරන්නේ කුමක් සඳහාද? මෙන්න මේ ක්වොන්ටම් අංක කියන දේ පාවිච්චි කරන්නේ ඔයා යම්කිසි සලකන ලබන ඉලෙක්ට්‍රෝනයක් වාගේ පරමාණුවේ හරියටම කොහෙද තියෙන්නේ කියලා විස්තර කරන්න තමයි මේ ක්වොන්ටම් අංක පාවිච්චි කරන්නේ. හරිද? මොකක් හරි ඉලෙක්ට්‍රෝනයක් වාර දුන්නොත් එහෙම මේ ඉලෙක්ට්‍රෝනේ කොහෙද තියෙන්නේ? දැන් මොකක් හරි පරමාණුවේ කොහෙද මේ ඉලෙක්ට්‍රෝනේ හරියටම තියෙන්නේ? ඉතින් ඒකට තමයි මේ ක්වොන්ටම් අංක පාවිච්චි කරන්නේ. ඉතින් කොහෙද තියෙන්නේ කියලා විස්තර කරන්න නම් ඔයා පරමාණුවේ ව්‍යුහය දැනගෙන ඉන්න ඕනේ. කොහෙද තියෙන්නේ කියලා දැනගන්න පරමාණුවේ මොනවද තියෙන්නේ කියලා දැනගෙන ඉන්න එපේ. ඉතින් මොනවද මේ පරමාණුවේ තියෙන්නේ? ඔගොල්ලෝ දන්නවා න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය ඇතුළත තියෙන්නේ න්‍යූට්‍රෝනවලනේ, ප්‍රෝටෝනවලනේ. එතකොට ඉලෙක්ට්‍රෝන කොහෙද තියෙන්නේ? ශක්ති මට්ටම්වලනේ. එහෙම නැත්නම් කවචවල. ඉතින් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන කවචවල කොහෙද තියෙන්නේ කියලා විස්තර කරන්න තමයි ක්වොන්ටම් අංක අපි භාවිත කරන්නේ. ඉතින් අපි බලමු මේ කවච සම්බන්ධව ඔයා මොනවද දැනගෙන ඉන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ මොනවද ප්‍රධාන ශක්ති මට්ටම් නේද? දැන් ඔයා දන්නවා ඕනම පරමාණුවක ශක්ති මට්ටම් තියෙනවා නේද? ශක්ති මට්ටම් තියෙනවා. දැන් ගත්තොත් එහෙම අපි ඒවා නම් කරන්නේ කොහොමද? 1 2 3 4 5 6 ওই විදිහට අනන්තය වෙනකන් ඔයාගේ ශක්ති මට්ටම් යම්කිසි පරමාණුවක තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒවා නම් කරලත් ඇතිනේ. අපි සාමාන්‍යයෙන් කියන කොහොමද? K L M N නේ? ඔය ආකාරයෙන් අපි මේ ප්‍රධාන ශක්ති මට්ටම් නම් කරනවා. ඉතින් ඊළඟට දැනගන්න ඕන කාරණේ තමයි මෙන්න මේ හැම ශක්ති මට්ටමක්ම උප ශක්ති මට්ටම් වලට බෙදෙනවා. හරිද? හැම ශක්ති මට්ටම්ව ශක්ති මට්ටමක්ම ගත්තොත් එහෙම ඒක උප ශක්ති මට්ටම් වලට බෙදෙනවා. ඉතින් ඔයා ඒකදී දැනගන්න ඕන කාරණේ තමයි දැන් මෙහෙමයි, පළවෙනි ශක්ති මට්ටම සැලකුවොත් එහෙම ඒකේ උප ශක්ති මට්ටම් තියෙනවා එකක්. දෙවනි ශක්ති මට්ටම සැලකුවොත් එහෙම ඒක උප ශක්ති මට්ටම් දෙකකින් සමන්විතයි. තුන්වෙනි ශක්ති මට්ටම සැලකුවොත් එහෙම ඒකේ උප ශක්ති මට්ටම් තුනක් තියෙනවා. හතරවෙනි ශක්ති මට්ටම සැලකුවොත් එහෙම ඒකේ උප ශක්ති මට්ටම් හතරක් තියෙනවා. ඔන්න ඕකයි ඔයා දැනගන්න ඕන දේ. ඒ කියන්නේ ඔයාගේ ශක්ති මට්ටමේ අංකයට සමාන උප ශක්ති මට්ටම් ගානකින් හැම ශක්ති මට්ටමක්ම සමන්විත වෙනවා. දැන් ඒකයි මම මේක මේ ඇඳලා තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මොකද්ද අපි කිව්වේ? පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ ඒක උප ශක්ති මට්ටම් නේද? ඒකින් තමයි මම මෙතන මේ තනි රවුමක් ඇඳලා තියෙන්නේ. මොකද එකයි නේ තියෙන්නේ. දෙවනි ශක්ති මට්ටම සැලකුවොත් එහෙම ඒක උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. මෙන්න මේ උපශක්ති මට්ටම් දෙක තමයි මම මේ වළලු දෙකක් විදිහට ඇඳලා තියෙන්නේ. හරිම සරලයි. තුන්වෙනි උපශක්ති මට්ටම සැලකුවොත් එහෙම තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් එහෙම ඒක උපශක්ති මට්ටම් තුනකින් සමන්විතයි. ඒ උපශක්ති මට්ටම් තුන තමයි මම මේ වලලු තුනක් ආකාරයට ඇඳලා තියෙන්නේ. දැන් මට හතරවෙනි උපශක්ති මට්ටම, එහෙම නැත්නම් හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම අඳින්න ඕන නම් ඒක වලලු හතරක් ආකාරයට නිරූපණය විදිහින් විදිහට අඳින්න ඕනේ. මොකද ඒකේ උපශක්ති මට්ටම් හතරකට බෙදිලානේ තියෙන්නේ. ඉතින් හරිම සරලයි නේද? ඔන්නඔක තමයි උපශක්ති මට්ටම් සම්බන්ධ කාරණය. ඉතින් මේ උපශක්ති මට්ටම් වලට අපි නම් දෙනවා. දැන් ඔයා ප්‍රධාන ශක්ති මට්ටම් වලට K L M N වගේ දුන්නා වගේ මෙන්න මේ උපශක්ති මට්ටම් වලටත් අපි නම් දෙනවා. ඉතින් නමක් දෙන්න බෑනේ, නැත්නම් අපිට හඳුනා ගන්න බෑනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් පළවෙනි උපශක්ති මට්ටම, පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම ගත්තොත් ඒකේ තියෙන උපශක්ති මට්ටම් එකක්. ඒ උපශක්ති මට්ටම අපි හඳුන්වනවා S කියන නමින්. හරිද? ඉතින් ඒක නමක් දුන්නා. ප්‍රමස්තම දීගේ තියෙන පළවෙනි උපශක්ති මට්ටමට අපි කියන්නේ S උපශක්ති මට්ටම. ඉතින් එකක් තියෙනවා නම් ඒ උපශක්ති මට්ටම S. එතකොට දෙවෙනි එක සැලකුවොත් එහෙම ඒකේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඉතින් S වලින් පටන්ගෙන අපි නම් කරගෙන යනවා. S P. ඒක දෙකක් තියෙනවා නම් ඒක ඒ දෙකට තියෙන නම් දෙක තමයි S P. තුන්වෙනි උපශක්ති මට්ටම, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් එහෙම ඒකේ උපශක්ති මට්ටම් තුනක් තියෙනවා. ඉතින් අපි S වලින් පටන්ගෙන නම් කරනවා. S P D. හරිද? ඒකේ තියෙන උපශක්ති මට්ටම් තුනේ නම තමයි S P D. දැන් හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් ඒකේ උපශක්ති මට්ටම් හතරක් තියෙනවා. අපි ඒව නම් කරන්නේ කොහොමද? S වලින් පටන්ගෙන S P D F. නිකන් ඒවට නම් දුන්නනේ. නම් දෙන්නේ නැතුව අපිට හඳුන ගන්න බැහැනේ. ඉතින් ওই විදිහට තමයි උපශක්ති මට්ටම් කතන්දරය යන්නේ. S P D F විදිහට ඔය උපශක්ති මට්ටම් වලට නම් දීගෙන යනවා. හරිද? හරි. එතකොට අපි දැනගත්තා දැන් අපි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම් වල. ඒ ප්‍රධාන ශක්ති මට්ටම තවත් කොටස් වලට බෙදෙනවා උප ශක්ති මට්ටම් ලෙස. ඉතින් එතනින් නවතින්නෙත් නෑ. මේව තවත් විභේදනය වෙනවා. තවත් විභේදනය වෙන්නේ මොනවා නමින්ද?
කාක්ෂික නමින් ඔගොල්ලෝ අහලා ඇතිනේ කාක්ෂික නමින් තවත් මේ උපශක්ති මට්ටම් කොටස් වලට බෙදෙනවා. ඉතින් ඒක හරිම ලේසි. දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ කොහොමද නේ S කාක්ෂික P කාක්ෂික D කාක්ෂික S P D ගොනු කියලා ඉගෙන ගන්න ඕන නේද? හරි. ඉතින් මේක හරිම ලේසි. දැන් S උපශක්ති මට්ටම් වල හැමතිස්සෙම තියෙන්නේ S කාක්ෂික පමණයි. හරිද? P උපශක්ති මට්ටම් සැලකුවොත් එහිම P උපශක්ති මට්ටම් වල තියෙන්නේ P කාක්ෂික පමණයි. D උපශක්ති මට්ටම් සැලකුවොත් එහිම D උපශක්ති මට්ටම් වල තියෙන්නේ D කාක්ෂික පමණයි. හරිද? ඉතින් ඕගොල්ලෝ දන්නවා හැමතිස්සෙම S කාක්ෂික තියෙන්නේ 1යි P කාක්ෂික නම් 3ක් තියෙනවා D කාක්ෂික නම් 5ක් තියෙනවා. නේද? ඉතින් ඒක කාරණාවනේ. ඉතින් ඒක පොයින්ට් එකක්නේ. ඉතින් එහෙනම් මෙතන මේ අපි පළවෙනි උපශක්ති මට්ටම සැලකුවොත් පළවෙනි ශක්ති මට්ටමේ තියෙන මේ S උපශක්ති මට්ටම සැලකුවොත් ඒකේ තියෙනවා එහෙනම් S කාක්ෂික 1ක්. හරිද? S කාක්ෂික 1ක්. එතකොට මේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශාක්ෂිකය සැලකුවොත් ඒකේ තියෙන්න පුළුවන් S කාක්ෂික 1යි. හරිද? S කාක්ෂික 1යි. එතකොට ඒකේ අපි දැන් තිබුණා තව P උපශක්ති මට්ටමකුත් තියෙනවා කියලා. එතකොට මේ P උපශක්ති මට්ටමේ එහෙනම් මේ කාක්ෂික කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මෙන්න මේක මම ඇදලා තිබ්බේ නැතුණාට මෙන්න මේ P උපශක්ති මට්ටමේ තමයි අර PX, PY, PZ විදිහට අර කාක්ෂික තුන මේක වටේ පිහිටලා තියෙනවා. හරිද? එතකොට දැන් අපි තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් ඒකේ තියෙනවා S උපශක්ති මට්ටම. ඒ S උපශක්ති මට්ටමේ තමයි අර S එක කාක්ෂිකයේ තියෙන අර ගෝලාකාර හැඩැති ඒ S කාක්ෂිකය මෙන්න මේක තමයි පිහිටලා තියෙන්නේ. එතකොට P කියන උපශක්ති මට්ටම සැලකුවොත් P කාක්ෂික 3ක් අර PX, PY, PZ කියන කාක්ෂික 3 මෙන්න මේ උපශක්ති මට්ටම තුල තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මේ D කියන උපශක්ති මට්ටම සැලකුවොත් එහිම අපිට D කාක්ෂික 5ක් තියෙනවනේ. D කාක්ෂික 5ක් තියෙනවා. ඒ D කාක්ෂික 5 මෙන්න මේ වළල්ල තුන පිහිටලා තියෙනවා. හරිද? ඉතින් ඔන්න ඕකයි කතන්දර. දැන් එතකොට අපි පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් ඒකේ තියෙන මුළු කාක්ෂික ගාන කීයද? 1යි. S S එක කාක්ෂිකයනේ තියෙන්නේ. එතකොට දෙවන ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් එහිම ඒකේ තියෙන මුළු කාක්ෂික ගාන කීයද? ඒකේ තියෙන මුළු කාක්ෂික ගාන S1කුයි P3කුයි තියෙන මෙන්න ඔක්කොම කීයද? 4යි. නේද? ඉතින් නිකම්ම ගණන් කරගන්න පුළුවන්. එතකොට දැන් තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවමකෝ. ඒකේ තියෙන මුළු කාක්ෂික ගාන හෙවොත් එහෙම කීයද? S1කුයි P වලින් නම් 3ක් තියෙනවා. D වලින් නම් 5ක් තියෙනවා. එතකොට ඔක්කොම කාක්ෂික කීයද? 9යි. නේද? ඉතින් ඕකනේ කතන්දරේ හරීම සරලයි. දැන් ඔන්න ඔය ටික තමයි ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඔය ටික දන්නවා. ඒ කියන්නේ වාට කියන්න පුළුවන්. එතකොට මොකක් හරි වාට ඉලෙක්ට්‍රෝනයක් දුන්නොත් එයා ඉන්නේ මොන කාක්ෂිකේද? මොන උපශක්ති මට්ටමේද? මොන ශක්ති මට්ටමේද? ඔන්න ඔය තුන තමයි විස්තර කරන්න ඕනේ. එතකොට වාට හරිය දැනගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන කොහෙද ඉන්නේ කියලා නේද? මොන ශක්ති මට්ටමේ, මොන උපශක්ති මට්ටමේ, මොන කාක්ෂිකයක් තුළද ඒ අදාළ සලකුණු ලබන ඉලෙක්ට්‍රෝනය පිහිටා තියෙන්නේ. නේද? ඉතින් ඔන්න ඕකයි මේ ක්වොන්ටම් අංග වලින් අපි විස්තර කරන්නේ. හරිද? ඉතින් දැන් අපි මේ හැමදේම ලිව්ව ඉංග්‍රීසි අකුරවලින්නේ. දැන් ප්‍රධාන ශක්ති මට්ටම් KLM අරවනම් SPDA පොයි විදියට ඉතින් මේවට අංකයක් දෙනවා. මොකද ක්වොන්ටම් අංක කිව්වට පස්සේ ඒක ඉලක්කමක් වෙන්න බෑනේ. ඉතින් මේවටම නිකන් අංකයක් දෙන එක තමයි. දැන් SPDA කියනවා වෙනුවට 1 2 3 4 ඔය විදියට අංක වලින් දෙනවා. ඉතින් ඒක තමයි මේ ක්වොන්ටම් අංක කියලා කියන්නේ. හරිද? ඉතින් ඒකින්ද මේවා නිරූපණය කරන්න අපිට ක්වොන්ටම් අංක 4ක් තියෙනවා. මොනවාද වාර තියෙන ක්වොන්ටම් අංක 4? ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිගංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය සහ භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරිද? ඉතින් ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ තියෙන මොන ශක්ති මට්ටමේද? නේද? ඉතින් දැන් ශක්ති මට්ටම වාගේ නම් කොහොමද දෙන්නේ? 1 2 3 4 ඔය විදියට කියන්න පුළුවන්. මෙයා ඉන්නේ පළවෙනි එකේ, දෙවෙනි එකේ, තුන්වෙනි එකේ. හරිම සරලයි. එතකොට උද්දිගංශ ක්වොන්ටම් අංකය කියන්නේ එයා ඉන්නේ මොන උපශක්ති මට්ටමේද? නේද? අපි දැන් මේ කතා කරපු S උපශක්ති මට්ටමේද, P එකේද, D එකේද, F එකේද? අන්න එක විස්තර කරන්න තමයි උද්දිගංශ ක්වොන්ටම් අංකය භාවිත කරන්නේ. එතකොට ඊළඟට චුම්බක ක්වොන්ටම් අංකය ගත්තොත් එහෙම මොන කාක්ෂිකයේද? හරිද? ඉතින් මොන කාක්ෂිකයේද කියලා කියන්නත් එපා නේ. මොන කාක්ෂික අපිට ගොඩක් තියෙනවනේ. P තියෙනවා, D තියෙනවනේ. ඉතින් මේ විදිහට මොන කාක්ෂිකයේ තියෙනවද කියලා විස්තර කරන්න තමයි මෙන්න මේ කියන චුම්බක ක්වොන්ටම් අංකය භාවිත කරන්නේ. එතකොට මේ භ්‍රමණ ක්වොන්ටම් අංකය කියන්නේ මොකද්ද? දැන් ඔයා දන්නවනේ ඔය ඉගෙන ගන්නත් ඇති හූන්ස් රූල් නේ. පෝලගේ බහුෂ්කාර නියමයේ ওই විදිහට එක එක නියමයන් ඉගෙනගෙන තියෙනවනේ. ඉතින් එතකොට ඔයා දන්නවනේ සමහර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ උඩ පැත්තට, සමහර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ යට පැත්තට. නේද? ඉතින් මේක තියෙන්නේ උඩ පැත්තටද යට පැත්තටද කියලා විස්තර කරන්න තමයි මේ භ්‍රමණ ක්වොන්ටම් අංකය අපි භාවිත කරන්නේ.
මොකද සමහර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ උඩ පැත්තට සමහර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ යට පැත්තට. ඉතින් ඒකත් හරියටම කියන්න බෑනේ අපි ඉලෙක්ට්‍රෝනේ සම්පූර්ණයෙන් විස්තර කරනවා නම් අපි ඒක තියෙන උඩ පැත්තටද යට පැත්තටද කියලා විස්තර කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ භ්‍රමණ ක්වොන්ටම් මංගේ කියන එක භාවිතා කරන්නේ. හරි. අපි ඉතින් දැන් මේවයි මොනවද තියෙන අංක ටික ඉගෙන ගනිමු. හරි. ඉතින් මේවට අපි අංක දුන්නොත් එහෙම දැන් ප්‍රධාන ක්වොන්ටම් මංගේ නම් හරි ලේසි ප්‍රධාන ක්වොන්ටම් මංගේ කියන n වලින්නේ. අපිට දැන් k l m n කියන විදිහට අපි ඉංග්‍රීසි අකුරු වලින් නම් කරලා තිබ්බ එක වලට අපි අංක දෙනවා. සරලයි. පළවෙනි එක නම් 1, දෙවෙනි එක නම් 2, තුන්වෙනි එක නම් 3, හතරවෙනි එක නම් 4. නිකන් අංක 4ක් නේ. එයා ඉන්නේ හතරවෙනි ශක්ති මට්ටමේ නම් ක්වොන්ටම් මංගේ 4යි. n සමානයි 4යි. හරි දන්නේ ඒ වගේ. එතකොට L කියන්නේ මොකද්ද? අපි දැන් කතා කරා අපිට තියෙන උපශක්ති මට්ටම්නේ. ඒ උපශක්ති මට්ටම් ගත්තොත් අපිට තියෙන මොනවද? S, P, D, F ඔන්න ඔය විදිහට උපශක්ති මට්ටම් තියෙනවා. ඉතින් අපි දැන් ඔයා හිතන ඔයාගේ ඉලෙක්ට්‍රෝන හදිසියේ තියෙන ඒ උපශක්ති මට්ටමේ නම් අපි ක්වොන්ටම් මංගේ විදිහට දෙන්නේ කීයද? බිඳුවයි. හරිම ලේසි. S වෙනුවට බිඳුව ලියනවා. එතකොට එයා ඉන්නේ P වල නම් ක්වොන්ටම් මංගේ කීයද? 1යි. එයා ඉන්නේ D වල නම් එයාගේ ක්වොන්ටම් මංගේ කීයද? 2යි. එයා ඉන්නේ F වල නම් එයාගේ ක්වොන්ටම් මංගේ හරිද? හරි. ඊළඟට ML කියන්නේ මොකද්ද? දැන් අපි කිව්වා ML කියන්නේ අපේ කාක්ෂික නේද? කාක්ෂික. ඉතින් මේ කාක්ෂික වලට ඉලක්කම් ටිකක් දෙනවා. ඒ ඉලක්කම් ගන්න අපිට පොඩි සූත්‍රයක් තියෙනවා. අපි ML වලින් තමයි මෙන්න මේ චුම්බක ක්වොන්ටම් මංගේ නිරූපණය කරන්නේ. ඒක සමාන වෙන්නේ රිනෙල් සිට ධනෙල් දක්වා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයා හිතනකෝ ආගේ L සමානයි 1යි කියලා වෙයි කියලා. ඒ කියන්නේ P උපකාක්ෂිකයේ මොකක් හරි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. එතකොට ඊළඟට අහනවා එහෙනම් එයා මොන කාක්ෂිකයේද ඉන්නේ කියලා. එතකොට අපි කරන්නේ මෙන්න මේ සූත්‍රයට දානවා. L සමානයි 1යි කියන්නේ ඒක ඍණ 1 සිට ධන 1 දක්වා තියෙන සියලුම දේවල් ලියාගෙන යනවා. අංක ටික ලියාගෙන යනවා. හරිද? එතකොට ඍණ 1 සිට කියන්නේ ඍණ 1 බිඳුව ධන 1. නේද? ඍණ 1 බිඳුව ධන 1. ඉතින් එයාට දෙන්න පුළුවන් ක්වොන්ටම් අංක තුන තමයි මේ ලියවිලා තියෙන්නේ. හරිද? ඉතින් ඔයා දන්නවනේ කොහොමද දැන් අපි දැන් P නේ මෙතන උදාහරණේ විදියට ගත්තේ. දැන් P උදාහරණේ විදියට ගත්තට පස්සේ ඔයා දන්නවා P උපශක්ති මට්ටම. නේද? P උපශක්ති මට්ටමේ තමයි එයා ඉන්නේ. එහෙනම් අපි දන්නවා P උපශක්ති මට්ටමේ අපිට හරිනම් P කාක්ෂික කීයක් තියෙනවද? P කාක්ෂික අපිට තියෙන්නේ 3යිනේ. අන්න ඒ 3 තමයි මේ අංක වලින් ඇවිල්ලා තියෙන්නේ. හරිම සරලයි. ඒ 3 තමයි මේ අංක වලින් ඇවිල්ලා තියෙන්නේ. එක P කාක්ෂිකයක් ඍණ 1, අනිත් P කාක්ෂිකයේ බිඳුව, ඊළඟ P කාක්ෂිකයේ ධන 1. හරිද? හරිම තර්කානුකූලයි. දැන් ඔයා උදාහරණයක් විදිහට දැන් L = 2 කියලා ගත්තොත් එහෙම, දැන් L = 2 කියලා ගත්තොත් එහෙම අපි ලියමු බලන්න මේ එයාගේ ML ටික. ඍණ L සිට ධන L දක්වා. ඍණ 2, ඍණ 1, බිඳුව, ධන 1, ධන 2. පහක් ආවා. හරිනේ. ඉතින් L = 2 කියන්නේ D උපශක්ති මට. ඉතින් අපි කතා කරානේ D උපශක්ති මට්ටමේ නම් එයාගේ D කාක්ෂික කීයක් තියෙනවද? 5ක් තියෙනවා. අන්න ඒ 5ට ආපු මේ අංක ටික තමයි මේ තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි. ඒ D කාක්ෂික පහ තමයි මේ ඉලක්කම් පහකින් නිරූපණය වෙලා තියෙන්නේ. තේරුණාද? ඉතින් හරිම සරලයි. හරි. දැන් මේක මේ අර ඔයගලගේ සාම්ප්‍රදායික වගුවනේ. අපි ඒක දැන් තර්කානුකූල පුරවගෙන පුරවගෙන යමුකෝ එහෙනම් ටක් ගාලා. දැන් ඔයා n සමානයි 1 නම් හරිද? n සමානයි 1 නම් ඔයා දන්නවා එයාගේ L කියන්නේ S උපශක්ති මට්ටමක් විතරයි තියෙන. එයාගේ එක උපශක්ති මට්ටමක් තියෙනවා. ඒ උපශක්ති මට්ටම S. එහෙනම් ඒක L වෙන්නේ බිඳුවයි. නේද? L වෙන්නේ බිඳුවයි. ඉතින් රිනෙල් සිට ධනෙල් දක්වා බිඳුව ලිවර පස්සේ ඒක බිඳුවමයි. මේ බිඳුවෙන් නිරූපණය වෙන්නේ S කාක්ෂිකය. මොකද S උපශක්ති මට්ටමේ තියෙන්නේ X කාක්ෂිකය. නේද? ඊළඟට මම මෙතන ලිය තිනු ශක්ති මට්ටමේ තියෙන මුළු කාක්ෂික ගාන. දැන් ඔයාලට ඒක කෙලින්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ප්‍රශ්නවලදීම අහනවා. ඒක වෙන්නේ n වර්ගය. හරිද? දැන් තර්කානුකූල වුණත් ඒ කියන්නේ n වර්ග වලට දාලා ඔයාලට කෙලින්ම ඒක ගන්න පුළුවන්. මොකද n කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. දැන් ඔයාලට දැනගන්න ඕන නම් ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන මුළු කාක්ෂික ගාන කීයද කියලා කෙලින්ම n වර්ග වලට දාලා හොයන්න පුළුවන්. දැන් n කියන එක මෙතන 1යිනේ. එහෙනම් 1 වර්ගය කියන්නේ එකයි. ඉතින් තර්කානුකූලවත් අපිට මේක ගත්තොත් එහෙම S කාක්ෂිකයක් විතරයිනේ මේකේ තියෙන්නේ. ඒකින්ද තමයි එකයි කියලා ආවේ. දැන් උදාහරණයක් විදිහට දෙවෙනි එක ගත්තොත් එහෙම, එතකොට ඔයා දාන්නේ 2 වර්ගනේ. 2 වර්ග කියන්නේ 4යි. ඉතින් හරිනේ කාක්ෂික 4ක් තියෙනවනේ. S 1 කාක්ෂිකයකුත් P කාක්ෂික 3කුත්. ඒක තමයි ඒ නිකම්ම ආවේ. දැන් මම කියන හදිසියේ වාගේ 10 වෙනි එකේ යහුවොත් එහෙම ගණන් හදහත මේ ඉඳලි ලිය ඉන්න ඕනේ N වර්ග වලට දාලා හොයන්න පුළුවන්. හරිද? හරි. අපි එහෙනම් දැන් දෙවෙනි ශක්ති මට්ටම සලකමුකෝ. ඔන්න දැන් දෙවන ශක්ති මට්ටම. හරිද? දැන් දෙවන ශක්ති මට්ටම සැලකුවොත් එහෙම ඔයාට මොනවද තියෙන්නේ? S උපශක්ති මට්ටමකුයි P උපශක්ති මට්ටමකුයි. නේද? ඒ කියන්නේ S සමානයි නම් ඒ කියන්නේ බිඳුවයි P වලින් නම් ඔයාට
එක කියලා උපශක්ති මට්ටමකුත් තියෙනවානේ. ඒ උපශක්ති මට්ටම් දෙකට අපි අංක දෙකක් දුන්නා. හරිද? එතකොට අපි දැන් ml ගත්තොත් එහෙම බිංදුව ගත්තොත් නම් රිනේලසට සිට ධනේල දක්වා කියන්නේ බිංදුවම තමයි. ඒ නිරූපණය වෙලා තියෙන්නේ මේකේ තියෙන මේ ස්කාක්ෂිකය. එතකොට මේක ගත්තොත් එහෙම රින 1 බිංදුව ධන 1. හරිද? එතකොට මේ p උපශක්ති මට්ටමේ තියෙන p කාක්ෂික 3 තමයි මේ නිරූපණය වෙලා තියෙන්නේ. එතකොට මුළු කාක්ෂික ගාන n වර්ග ගත්තොත් එහෙම 4යි. ඉතින් ඒකත් මේ තියෙන 1යි 2යි 3යි 4. ඒ 4 තමයි මේකෙන් මේ ආවේ. හරිද? අපි මම තව එකක් කරලා පෙන්නනවා නම් අපි තුන්වෙනිය ප්‍රධාන ශක්ති මට්ටමත් සලකමු. දැන් තුන්වෙනි එක ගත්තොත් එහෙම SPD කියලා අපිට තුනක් තියෙනවා. එහෙනම් S නම් බිංදුවයි, P නම් 1යි, D නම් 2යි. හරිද? P නම් 2යි. එතකොට අපි මේක ලියුවොත් එහෙම බිංදුව නම් බිංදුවයි. එතකොට මේක එක නම් කලින් වගේම ඍණ 1 බිංදුව ධන 1. දෙක ගත්තොත් එහෙම ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2. හරිද? ඉතින් තුන්වෙනි ශක්ති මට්ටම සම්පූර්ණයෙන් විස්තර වෙන්නේ මෙන්න මේ ටිකෙන්. උපශක්ති මට්ටම් තුනකුත් ඒවායේ තිබෙන කාක්ෂික ටික. ඒවට නිකම් මම මේ අංක ටිකක් දුන්නා. ඒව තමයි මේ ක්වොන්ටම් අංක කියලා කියන්නේ. එතකොට මේ ශක්ති මට්ටමේ තියෙන මුළු කාක්ෂික ගත්තොත් එහෙම n වර්ග වලට දැම්මොත් 9යි. ඉතින් මේ 9 තමයි මෙතන තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරිද? ඉතින් සරලවම n වර්ග වලට දාලා ඒ ගණන ඔයාලට හොයාගන්න පුළුවන්. හරිද? ඉතින් මේක තමයි මේ සම්පූර්ණ ක්වොන්ටම් අංක කියන එක ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේ මොකක්ද අනිත් එක මේ භ්‍රමණ ක්වොන්ටම් අංකය. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඒක ඔයාලට දැන් ගන්න පුළුවන්. උඩට තියෙනවා නම් ධන භාගය, යටට තියෙනවා නම් ඍණ භාගය. සාමාන්‍යයෙන් ඕක නම් වැඩි ඇහෙන්නේ නැහැ. ඉතින් උඩට තියෙනවා නම් ඍණ භාගය. ඔය කියන්නේ එකක් ඍණ භාගය නම් අනිත් එක ධන භාගය. මොකද ඔයගොල්ලෝ දන්නවනේ කවදාවත් දෙකක් එකම පැත්තට තියෙන්නේ නැහැනේ එකම කාක්ෂිකයක. ඉතින් ඒකින තමයි ඍණ භාගය ධන භාගය කියලා අරගෙන තියෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේක තමයි ඔයා ක්වොන්ටම් අංග ගැන දැනගෙන ඉන්න ඕන. හරිද? මේක හරියටම දන්නවා නම් එතන ප්‍රශ්න හරිම ලේසි. ක්වොන්ටම් අංග ප්‍රශ්න නම් හරි ලේසි. ඉතින් අපි බලමුකෝ ඒවට කොහොමද උත්තර දෙන්නේ කියලා. හරි, මුලින්ම අපි බලමු 2011 ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේකයි ප්‍රශ්නේ. ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n සමානයි 3 මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපකවච, එහෙම නැත්නම් උපශක්ති මට්ටම් සංඛ්‍යාව, කාක්ෂික සංඛ්‍යාව සහ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බලන්න හරීම ලේසි නේද? හරි, එයා දැන් මොකද කියලා තියෙන්නේ? n සමානයි 3යි. n සමානයි 3යි කියන්නේ මේ ප්‍රධාන තුන්වෙනි ශක්ති මට්ටම ගැන තමයි මෙයා විස්තර කරන්නේ. එතකොට එයා අහන්නේ මොකද්ද? ඒකේ තියෙන උපශක්ති මට්ටම් ගන්න. ඉතින් මම මොකද්ද කිව්වේ? හැමතිස්සෙම ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට සමාන උපශක්ති මට්ටම් ගණනක් තියෙනවා. එහෙනම් තියෙන පුළුවන් උපශක්ති මට්ටම් ගණන කීයද? 3යි. හරිද? උපශක්ති මට්ටම් ගණන 3යි. ඊළඟට එයා අහනවා ඒකේ තියෙන කාක්ෂික ගණන. ඉතින් කාක්ෂික වලටත් මම සූත්‍රයක් දුන්නානේ n වර්ග. නේද? n වර්ග. එතකොට එහෙනම් 3 වර්ග. 3 වර්ග කියන්නේ 9යි. නේද? එහෙනම් එයාගේ කාක්ෂික කීයක් තියෙනවද? 9යි. ඊළඟට ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. ඉතින් ඒක දැන් ඔයගොල්ලෝ දන්නවනේ. එක කාක්ෂිකයක තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 2යි. එහෙනම් අපිට කාක්ෂික 9ක් තියෙනවා නම් තියෙන පුළුවන් මුල ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 9 වැඩි කිරීම 2යි. නේද? කාක්ෂික 9ක් තියෙනවා නම් ඒකේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 9 වැඩි කිරීම 2යි. එහෙනම් 18යි. එහෙනම් අපේ උපශක්ති මට්ටම් ගාන 3යි, කාක්ෂික ගාන 9යි, ඉලෙක්ට්‍රෝන ගාන 18යි. ඉතින් හරිම සරලයි. එහෙනම් 6 වෙනි ප්‍රශ්නයට උත්තරේ වෙන්න ඕනේ දෙවෙනි එක. හරි, ඊළඟට අපි 2012 ප්‍රශ්නේ බලමු. 2012 පස්සේ ප්‍රශ්නය. පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය ක්වොන්ටම් අංක 4න් යොදා ප්‍රකාශ කළ හැකිය. පහත සඳහන් අංක කුලක අතුරින් පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත නොහැකි කුමක්දයි හඳුනා ගන්න. හරි, අපි එකින් එක විශ්ලේෂණය කරලා බලමු. හරි, දැන් පළවෙනි කුලකෙන් මොකද්ද කියන්නේ? 4 2 බිංදුව ධන භාගය. හරි, n සමානයි 4 කියන එකනේ පළවෙනි එකෙන් කියන්නේ. ඒ කියන්නේ මේ 4 වෙනි ශක්තිම මට්ටම ගැන තමයි මේ කතා කරන්නේ. හරිද? ඉතින් 4 වෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපශක්ති මට්ටම් ගාන කීයද? 4යි. නේද? ඒක අපි දන්න කාරණේනේ. ඒ 4 මොනවද? එහෙනම් SP D F. ඉතින් ඒව මෙහෙම ලියලා හරියන්නේ නැහැ. අපි ක්වොන්ටම් අංක ඇසුරෙන් තමයි ලියන්න ඕනේ. S කියන්නේ හැමතිස්සෙම බිංදුවයි, P කියන්නේ 1යි, D කියන්නේ 2යි, F කියන්නේ 3යි. නේද? මේ තියෙන්නේ ඔයාගේ දෙවෙනි, එහෙම නැත්නම් උපශක්ති මට්ටම් නිරූපණය කරන ක්වොන්ටම් අංක 4. එතකොට එයා ඒකෙදි කියලා තියෙන්නේ දෙවෙනි එක. හරිද?
දෙවනි එක. එහෙනම් 2 කියන එකේ තේරුම කීයද? මෙයා එහෙනම් ඉන්නේ D කියන උපශක්ති මට්ටමේ. එයා ඉන්නේ මොකේද? D කියන උපශක්ති මට්ටමේ. හරි. D කියන උපශක්ති මට්ටමේ ඉන්නවා නම් එයාට තියෙන පුළුවන් කාක්ෂික පහක්. ඒ කියන්නේ අපි ML ලියාගත්තොත් එහෙම රිනේල් සිට ධනේල් දක්වා රින 2 රින 1 බිඳුව ධන 1 ධන 2. නේද? මොකද D සමානයි 2 නම් ML කියන එක මේ පහෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. බිඳුව අපි මේක ඇතුලේ තියෙනවානේ. නේද? ඒ කියන්නේ මේක තිබිලා තියෙන්නේ N සමානයි 4 කියන මේ 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. එහෙම නැත්නම් ඊළඟට එයා තිබිලා තියෙන්නේ D කියන උපශක්ති මට්ටමේ. D කියන උපශක්ති මට්ටමේත් D කියන ඒ කියන්නේ මේ බිඳුව කියන කාක්ෂිකය තමයි මේ ඉලෙක්ට්‍රෝනයේ තිබිලා තියෙන්නේ. ඉතින් ධනමාගයේ ප්‍රශ්නයක් නැහැ. එයා උඩ අතට හරියට හතර ඉන්නවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට මේක ඇතුලේ මේ ඉලෙක්ට්‍රෝනෙට ඉන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පළවෙනි එක ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනෙට මේ විදිහට ඉන්න පුළුවන්. ඒක හරි. ඒක නොහැකි එකක් නෙමෙයි. ඒක හරි එකක්. හරි. ඊළඟට දෙවෙනි එක මොකද්ද? හරි. දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? N සමානයි 3යි. ඔන්න හරි. 3 කියන්නේ එහෙනම් මේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම. ඉතින් තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් කීයක් තියෙන පුළුවන්ද? 3ක් තියෙන්න පුළුවන්. ඒව එහෙනම් SPD ලෙස අපිට නම් කරගන්න පුළුවන්. ඒක S නම් එයාගේ අංකය බිඳුවයි, P නම් 1යි, D නම් 2යි. ඉතින් එයා මොකද කියලා තියෙන්නේ? 1. එහෙනම් මෙන්න මේ P කියන උපශක්ති මට්ටමේ තමයි මේ ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ. හරි. එහෙනම් එයාගේ ML ලියාගත්තොත් රිනේල් සිට ධනේල් දක්වා රින 1 බිඳුව ධන 1. හරි. ප්‍රශ්නයක් නැහැ. රින 1 තමයි එයා තිබිලා තියෙන්නේ. මෙන්න මේ කියන කාක්ෂිකය තමයි තිබිලා තියෙන්නේ. මෙන්න මේ රින 1 කියන P කාක්ෂිකය තමයි මේ ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ. ධන භාගය. හරි. කමක් නැහැ. ඒක උඩ අතට වෙන්නේ නැති තියෙනවා ඇත්තේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ කියන කුලකයේ හැටියට ඉලෙක්ට්‍රෝනයක් පැවතිය හැකි. නේද? හරිම සරලයි උලන්න තේරෙනවා නේද? ඉතින් මේ විදිහට තමයි මේ ප්‍රශ්නේ කරන්න ඕනේ. හරි. අපි ඊළඟට ගත්තොත් එහම මෙන්න මේක තුන්වෙනි එක. හරි. ඒකේ මොකක්ද එයා කියන්නේ? හරි. ඒකෙත් කියන්නේ ඕන්නේ n සමානයි 3යි කියලා. හරිද? n සමානයි 3යි කියලා තමයි කියන්නේ. එතකොට n සමානයි 3යි නම් එයාගේ තියෙන පුළුවන් උපශක්ති මට්ටම් ගාන කීයද? 3යි. අපි ලියමු කියනනම් එයාගේ තියෙන පුළුවන් SPD කියන උපශක්ති මට්ටම් 3. ඉතින් මේ අංක විදිහට දෙන්නේ 1 2 sorry බිඳුව 1 2 නේද? බිඳුව 1 2. හරි. 2. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම එකක් පවතිනවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනෙ තිබිලා තින්නේ D කියන උපශක්ති මට්ටමේ. හරිද? D කියන උපශක්ති මට්ටමේ. හරි. එහෙනම් එයාට ලියන ML ටික අපි ලියමුකෝ. රින 2 රින 1 බිඳුව ධන 1 ධන 2. හරි. ඊළඟට එයා මොකක්ද කියලා තියෙන්නේ? රින 3 කියන කාක්ෂිකය තමයි තිබිලා තියෙන්නේ. මෙන්න මේ D කියන උපශක්ති මට්ටම ඇතුලේ රින 3 කියන කාක්ෂිකය තමයිලු මේක තියෙන්නේ. ඉතින් මේ කුලකේ ලියුවට පස්සේ රින 3ක් මේක ඇතුලේ නැහැ. හරිද? රින 3 කියලා කාක්ෂිකයක් මෙන්න මේ D කියන උපශක්ති මට්ටමේ පවතින්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ කුලකේ හැටියට ඉලෙක්ට්‍රෝනයක් තිබියනේ කොහෙන් නොහැකි. මොකද D කියන උපශක්ති මට්ටම ඇතුලේ රින 3 කියලා කාක්ෂිකයක් නැහැ. රින 3 කුල කාක්ෂිකයක් නැත්නම් එහෙම ඉලෙක්ට්‍රෝනයක් පැවතිය නොහැකි. එහෙනම් මේක තමයි ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ. මොකද මෙහෙම එකක් පවතින්නේ නැහැ. මොකද D කියන උපශක්ති මට්ටමේ කවදාවත් රින 3 කියලා මේ කාක්ෂිකයක් නැහැ. ඒකෙන් ද ඔයාගේ උත්තරේ වෙන්නේ මෙන්න මේක. හරිද? දැන් තේරුණා නේද? හරිම සරලයි. එකින් එක විශ්ලේෂණය කරගෙන යන්න. ඉතින් මම ඊතුරු දෙක කරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. හරිම ලේසියි. දැන් අපි උදාහරණයක් විදිහට තව එකක් මම කරලා පෙන්නන්නම්. N සමානයි 2යි. ඒ කියන්නේ මෙන්න මේ කතා කරන්නේ දෙවැනි ප්‍රධාන ශක්ති මට්ටම ගැන. එහෙනම් එයාගේ තියෙන උපශක්ති මට්ටම් කීයද? උපශක්ති මට්ටම් කීයක් තියෙනවද? 2යි. S සහ P ලෙස. S නම් ඒක 1යි, P නම් ඒක S නම් බිඳුවයි, P නම් 1යි. හරිද? හරි. එහෙනම් එයා තිබිලා තියෙන්නේ 1 කියන එක. ඒ කියන්නේ P කියන උපශක්ති මට්ටමේ තමයි මෙයා තිබිලා තියෙන්නේ. එහෙනම් ඒකේ මම ML ටික ලියුවොත් එහෙම රින 1 බිඳුව ධන 1. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ධන 1 කියන එක තමයි මේ ඉලෙක්ට්‍රෝනේ තිබිලා තියෙන ධන භාගය ගැන වද වෙන්න එපා. ඉතින් උඩට තියලා තියෙන එක තමයි ඒකේ තේරුම. උඩ හෝ පහළ. හරිද? ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේකේ හැටියට ඉලෙක්ට්‍රෝනයක් පැවතිය හැකි. දැන් තේරුණා නේද? ඉතින් ඒ කියන්නේ එහෙනම් ඔයාගේ මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ 2012 මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ 3වෙනි එක. හරිද? 2012 ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ 3වෙනි එක. හරි. ඊළඟට 2013 ප්‍රශ්නය. මෙන්න මේකයි ප්‍රශ්නේ. ක්වොන්ටම් අංක N සමානයි 3 සහ ML සමානයි ඍණ 1 වන ලෙස තිබිය හැකි පරමාණුක කාක්ෂික සංඛ්‍යාව වනුයේ.
හරි ඉතින් මොකද්ද m සමානයි 3යි ml සමානයි ln එක විදිහට තියෙන පුළුවන් කාක්ෂක ගාන කීයද හරි අපි මුලින්දන් පටන් ගමු ඉතින් මොකද්ද මේ n සමානයි 3යි කියන්නේ ඒකේ ප්‍රධාන ශක්ති මට්ටම 3 නේද හරි ප්‍රධාන ශක්ති මට්ටම 3 නම් ඒකේ උපශක්ති මට්ටම් කීයද 3යි ඉතින් අපි මේ 3 නම් කරගත්තොත් s p d නේද s p d කියලා අපි ඒක නම් කරන්නේ එතකොට s වලට අපි අංකයක් දෙනවා බිංදුව p නම් 1යි d නම් දෙකයි. එතකොට බිංදු එක දෙක කියන අංක වලින් උපශක්ති මට්ටම් තුනක් තියෙනවා. ඉතින් එයා ml උත් මේකට සම්බන්ධ කරලා ඉතින් මේ හැම එකකටම අපිට ml උත් ලියන්න වෙනවා එහෙනම් නේ. එතකොට මේක ගත්තොත් එහෙම ml ඍණ මේකේ ml සමානයි බිංදුවම තමයි. නේද? මොකද ml කියන්නේ ඍණල් සිට ධනල් දක්වා. එතකොට මේක ගත්තොත් එහෙම මේකේ ml මොනවද? එතකොට එළිය වෙන්නේ ඍණ එක බිංදුව ධන එක. L සමානයි 1 නම් ml ඍණ 1 බිංදුව ධන 1. එතකොට මේක ගත්තොත් එහෙම ඍණ 1 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2. හරිද? මේක තමයි මේකේ කතන්දරය. يعني n සමානයි 3 තියෙන්න පුළුවන් ඔක්කොම ටික තමයි මම මේ ලිව්වේ. එයාට තියෙන්න පුළුවන් උපශක්ති මට්ටම් 3ක්. ඒව තමයි බිංදුව 1 2. ඉතින් ඒවායේ තියෙන කාක්ෂක තමයි ml වලින් මම ලියලා තියෙන්නේ. බිංදුව උපශක්ති මට්ටමේ 1 කාක්ෂකයකුත් L කියන එහෙම නැත්නම් 1 කියන උපශක්ති මට්ටමේ කාක්ෂික 3කුත් D කියන එහෙම නැත්නම් 2 කියන උපශක්ති මට්ටමේ කාක්ෂික 5කුත් තියෙනවා. ඉතින් ඍණ 1 කියන කාක්ෂික ගත්තොත් එහෙම මේ n සමානයි 3 ඍණ 1 කියන කාක්ෂික කීයක් තියෙනවද? මෙතන ඍණ 1 කාක්ෂිකයක් තියෙනවා. මෙතනත් ඍණ 1 කාක්ෂිකයක් තියෙනවා. නේද? ඒ කියන්නේ 3 මිලි ශක්ති මට්ටම ගත්තොත් එහෙම ඒකේ ඍණ 1 කියන කාක්ෂික කීයක් තියෙන්න පුළුවන්ද? 2යි. ඉතින් යා ඒක තමයි අහන්නේ මෙන්න මේකේ තියෙන්න පුළුවන් ඍණ 1 කාක්ෂික ගාන කීයද ඍණ 1 කාක්ෂික කීයක් තියෙන්න පුළුවන්ද 2යි එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 2 එහෙනම් 2013 පස්වෙනි ප්‍රශ්නේට උත්තරේ වෙන්නේ දෙවෙනි 1 හරි ඊළඟට 2014 හතරවෙනි ප්‍රශ්නය පරමාණුක ක්වොන්ටම් අංක n සමානයි 3යි l සමානයි 2 ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ හරි ඉතින් ඒකෙත් n සමානයි 3 කියන හින්දා අපි මේකෙම විස්තර කරමුකෝ. හරි n සමානයි 3 නම් එයාට තියෙන උපශක්ති මට්ටම් 3ා. ඒ උපශක්ති මට්ටම් වල තියෙන කාක්ෂික ටිකත් අපි ඔක්කොම ලියලා තියෙන්නේ. නමුත් එයා කෙලින්ම කියලා තියෙනවා l සමානයි 2 විතරක් සලකන්න කියලා. l සමානයි 2 නම් මේක විතරමයි සලකන්න ඕනේ. මොකද එයා කියලා තියෙනවනේනේ. l සමානයි 2 විතරක් සලකන්න. එහෙනම් මෙන්න මේ පීරිය ගැන බලලා ඉවර වෙලා උත්තරේ ගත්තනම් හරි. ඉතින් එයා කියන්නේ l සමානයි 2 වෙන විට තිබිය හැකි මුළු ඉලෙක්ට්‍රෝන ගාන. ඉතින් l සමානයි 2 නම් අපිට කාක්ෂික කීයක් තියෙනවද? එහෙම නැත්නම් ml කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. අපිට තියෙනවා කාක්ෂික කීයක්ද? 5ක්. D කියන උපශක්ති මට්ටමේ කාක්ෂික 5ක් තියෙනවා. D කාක්ෂික 5ක් තියෙනවා. ඉතින් මේ D කාක්ෂික 5 තියෙන පුළුවන් මුළු ඉලෙක්ට්‍රෝන ගාන තමයි අහන්නේ. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන පුළුවන් නම් කාක්ෂික 5ක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන පුළුවන්ද? 10ක් තියෙනවා. තේරුණා නේද? එයා අහන්නේ කෙලින්ම L සමානයි 2 තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන විතරයි. L සමානයි 2 වුණාම D කාක්ෂික 5ක් තියෙනවා. D කාක්ෂික 5ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? 10යි. එහෙනම් ඒක හරිම ලේසියි. ඉතින් එහෙනම් ඔයාගේ 2014 හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 5වෙනි එක. හරි ඊළඟට 2015 36වන ප්‍රශ්නය. ක්වොන්ටම් අංක n සමානයි 3 සහ ml සමානයි ඍණ 2 වන ඉලෙක්ට්‍රෝනයක් සඳහා පහත සඳහන් කුමන වගන්ති සත්‍ය වේද? ඉතින් ඒකේ තියෙනත් n සමානයි 3 හින්දා මේ සටහන භාවිත කරලා අපිට ආයෙමත් උත්තරේ ගන්න පුළුවන්. බලමු මොනවද කියන්නේ කියලා. ඉලෙක්ට්‍රෝනයේ ඇත්තේ 3 වන ප්‍රධාන ශක්ති මට්ටමේය. ඉතින් ඒක කියන දෙයක්දනේ n සමානයි 3 කිව්වට පස්සේ කී වෙනි ශක්ති මට්ටමේද ඉලෙක්ට්‍රෝනයේ තියෙන්නේ? 3 වෙනි ශක්ති මට්ටමේ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම හරි. ඊළඟට ඉලෙක්ට්‍රෝනිය ඊළඟට එයා කියලා තියෙන්නේ ml සමානයි ඍණ 2. හරි. ml සමානයි ඍණ 2 කියපුවාට පස්සේ අපි ඒකත් දැන් වෙන් කරගන්න ඕනේ. දැන් මේකේ ඍණ 2ක් තියෙනවද? නැහැ. මේකේ ඍණ 2ක් තියෙනවද? නැහැ. එහෙනම් අපිට මේ s සහ p වල නෙමෙයි මේ ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ. හරිද? මේ දෙකෙන් එකකවත් නෙමෙයි මේ ඉලෙක්ට්‍රෝනිය තියෙන්නේ ඍණ 2 තියෙන්නේ මෙන්න මේ 3 වෙනි එකේ. එහෙම නැත්නම් D කියන උපශක්ති මට්ටමේ තමයි එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනිය තියෙන්නේ. නේද? හරිම සරලයි. මොකද එයා කියලා තියෙන්නේ ml සමානයි ඍණ 2. ඉතින් මේක බැලුවට පස්සේ ml සමානයි ඍණ 2 තියෙන්නේ මෙන්න මේක විතරයි. මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනිය ගැන තමයි මෙයා මේ විස්තර කරලා තියෙන්නේ. නේද? මෙන්න මේ කාක්ෂිකය ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් තමයි මේ
විස්තරය කියන ඉතින් ඒකාක්ෂික ඉතල තියෙන නම් අනිවාර්යයෙන් මේක D කියන උපශක්ති මට්ටමේ තමයි තියෙන්න ඕනේ නේ අනිවාර්යයෙන්ම D කියන උපශක්ති මට්ටමේ එහෙනම් ඉලෙක්ට්‍රෝනයේ D කාක්ෂිකයේ ඇත ඉතින් ඕ හරි මොකද මේ ඔක්කොම D කාක්ෂිකනේ මේ D කාක්ෂික පහ තමයි නිරූපණය වෙලා තියෙන්නේ ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම සත්‍යයි ඊළඟට ඉලෙක්ට්‍රෝනයේ P කාක්ෂිකයේ ඇත ඉතින් වැරදිනේ ඉලෙක්ට්‍රෝනයේ තියෙන D කාක්ෂිකය කියලා අපිට තහවුරු වෙනවා ඉතින් P කාක්ෂිකය නම් අනිවාර්යයෙන්ම මේක වෙන්නේ නැහැ මේක ඉරින දෙකක් ඇත්තෙත් නැහැ නේ එහෙනම් ඒක වැරදි ඊළඟට ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණ ක්වොන්ටම් අංකයේ ms ධන භාගය විය යුතුයි. අපිට එහෙම කියන්න බෑනේ මේක උඩට තියෙනවද යටට තියෙනවද කියලා කොහෙවත් කියලා නැහැ. මේ ඉලෙක්ට්‍රෝනය උඩට තියෙන්නත් පුළුවන් මේ ඉලෙක්ට්‍රෝනය යටට තියෙන්නත් පුළුවන්. ඒක උඩට තිබ්බොත් ධන භාගය කියලා ගත්තොත් එහෙම යටට තියෙනවා නම් ඍණ භාගය. ඉතින් මේක කොහෙවත් ඒගොල්ලෝ කියලා නැහැ නේ මේක උඩ පැත්තට තියෙනවා යට පැත්තට තියෙනවා කියලා. ඒකින් තමයි අපිට හරියට කියන්න බෑ මේක ධන භාගයේද ඍණ භාගයේද කියලා නේද? හරියටම කිව්වොත් එම් මේගොල්ලෝ ඉන්නේ ඔන්න උඩ පැත්තට හරි එහෙම යට පැත්තට හරි කියලා ඔන්න එතකොට නම් කියන්න පුළුවන් ධන භාගයේද ඍණ භාගයේද කියලා. එහෙම කොහෙවත් කියලා නැහැ නේ. ඒකින් තමයි අපි මේක කියන්න බෑ හරියටම ධන භාගය කියලා. ඒකින් තමයි මේ ප්‍රකාශය වැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ A සහ B නිවැරදි. ඉතින් A සහ B නිවැරදි කියන්නේ උත්තරේ කීයද? පළවෙනි එක බලන්න කොච්චර ලේසිද කියලා හරියටම දැනගෙන හිටියම 36 වෙනි ප්‍රශ්නේ කියන්නේ සාමාන්‍යයෙන් අමාරු ප්‍රශ්න දාන්නේ. ඒකට කොච්චර ලේසිද? හරි. ඊළඟට මොකද්ද 2016 පස්වෙනි ප්‍රශ්නය. මූලද්‍රව්‍යක පරමාණුවක අවසාන ඉලෙක්ට්‍රෝන දෙක හා සම්බන්ධ ක්වොන්ටම් අංක කුලකයේ දීලා තියෙනවා. එතකොට එයා අහනවා මොකද්ද මේ මූලද්‍රව්‍ය කියලා. අපි බලමුකෝ. හරි. එතකොට එයා මෙන්න මේක තමයි ඉලෙක්ට්‍රෝන දෙකට කුලකයේ විදිහට දීලා තියෙන්නේ. ඉතින් n සමානයි 3යි නේ. n සමානයි 3යි. n සමානයි 3 කිව්වට පස්සේ ඒක උපශක්ති මට්ටම් කීයක් තියෙනවද? 3යි. ඒ 3 අපිට ලියන්න පුළුවන් s p d කියලා. නේද? එතකොට s සම්පතිසම අපි දෙන්නේ අංකය මොකද්ද? බිංදුවයි. මේක නම් 1යි. මේක නම් 2යි. ඉතින් එයාලගේ ml ටිකත් අපිට අට්ටක් ගාලා ලියාගමු. ඕමම. රිනේල සිරි ධනය මේක බිංදුවයි. මේකේ ml p වල අපි දන්නවා කාක්ෂික 3ක් තියෙනවා. ඒව ඍණ 1යි. බිංදුවයි. ධන 1යි. මේක ගත්තොත් එහෙම ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2. ඔන්නෝග තමයි n සමානයි 3 කිව්වට පස්සේ කතන්දරේ. හරිද? හරි. එතකොට එයා මොකද්ද කියලා තියෙන්නේ? හරි. n සමානයි 3යි. ඊළඟට බිංදුවයි. බිංදුව කියන එකේ තේරුම මේක මේ l නේ. මේ කියලා තියෙන්නේ l ගැන. මේ ටික ඔක්කොම l ගැන. l බිංදුවයි කියන්නේ එයා තිබිලා තියෙන්නේ s. නේද? S කියන උපශක්ති මට්ටමේ බිංදුව වෙන කාක්ෂිකේ. ඉතින් මේක තමයි මේ කියලා තියෙන්නේ. S කියන උපශක්ති මට්ටමේ S කියන කාක්ෂිකේ තමයි මේ ඉලෙක්ට්‍රෝනය තිබිලා තියෙන්නේ. නේද? ඉතින් අපි මේක ලිව්වොත් එහෙම අපි දැන් ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය හසුරෙන්න එක ගන්න වෙන්නේ මේකනේ. එයාගේ ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ලිව්වොත් 3 වෙනි ශක්ති මට්ටමේ S කියන කාක්ෂිකේ තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය තිබිලා තියෙන්නේ නේ. 3 වෙනි ශක්ති මට්ටමේ S කියන උපශක්ති මට්ටමේ S කියන කාක්ෂිකයේ තමයි මේ ඉලෙක්ට්‍රෝනය තිබිලා තියෙන්නේ. ඉතින් ඒක ධන භාගය අපි හිතමු ධන භාගය කියන්නේ උඩට කියලා. නෑ උඩටම තියෙනවා ඇති. හරිද? එතකොට මේක ඊළඟ කුලකයක් තමයි බලමු. තව ඉලෙක්ට්‍රෝනයක් දීලා තියෙනවනේ. එයාගෙත් මොකද කියන්නේ n සමානයි 3යි. බිංදුව l සමානයි බිංදුවයි. l සමානයි බිංදුව නම් එයාගෙ ඉඳලා තියෙන්නේ මෙන්න මේ උපශක්ති මට්ටමේමයි. නේද? මෙන්න මේ උපශක්ති මට්ටමේමයි. ඒ ලෙසම එයාගේ ml සමානයි බිංදුවයිලු. ඒ කියන්නේ එයා ඉදලා තින්නේ ඒ කාක්ෂිකෙමයිනේ. ඒ කියන්නේ මෙන්න මේ කාක්ෂික ඇතුළෙම තමයි මෙයා ඉදලා තින්නේ. නේද? ඉතින් අපිට ඒක දෙකක් විදිහට ලියන්න බෑ. එහෙනම් දෙන්නම ඉදලා තින්නේ මෙන්න මේ විදිහට. අනිත් එක මෙතන ඍණ භාගය කියන එකෙන් තේරෙනවා එයා ඉදලා තින්නේ ඒ කාක්ෂික ඇතුළෙමයි. මොකද ඔය කාක්ෂිකයක් මේ විදිහට ඇන්දොත් එහෙම එක ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තට නම් අනිත් මාරෙම අනිත් ඉලෙක්ට්‍රෝනෙ ඉන්නේ අනිත් පැත්තට. නේද? ඒකinda තමයි මේ ධන භාගය ඍණ භාගය කියලා වෙනස් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන දෙන්නගේ ක්වොන්ටම් අංක කුලකයේ ගැත්තොත් වෙනස් වෙලා තියෙන එකම දේ මෙන්න මේක විතරයි. හරිද? ඒ කියන්නේ ඒකේ තේරුම දෙන්නම ඉඳලා තියෙන්නේ එකම ශක්ති මට්ටමේ එකම උපශක්ති මට්ටමේ එකම කාක්ෂිකයක් ඇතුලේ. හරිද? වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ කියන උඩද පහළද ඉන්නවා කියන එක විතරයි. එහෙනම් ඒක අවසානයේ 3s2 කියන විඤ්ඤාසයක් තමයි අපේ මූලද්‍රව්‍යයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ලියන්න ඕනේ මේ හැම එකේම ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ලිව්වට පස්සේ අවසාන ඉලෙක්ට්‍රෝනයේ 3s2 කියලා තියෙන්නේ කාගෙද කියලා බලන්න ඕනේ. හරි. ඉතින් ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය දිහා බැලුවට පස්සේ අන්තිම ඉලෙක්ට්‍රෝන දෙකේ ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය වෙන්නේ 3s2. මොකද මේ දීලා තියෙන්නේ අන්තිම ඉලෙක්ට්‍රෝන දෙකේ
ක්වොන්ටම් අංකය. හරිද? ඉතින් ඒගොල්ලන්ගේ ඔක්කොම ලීලා බලුවට පස්සේ ඔයාලට පේනවා මැග්නීසියම් වල තමයි 3:2 කියන එකක් තියෙන්නේ. අනිත් එකකවත් එහෙම එකක් නැහැ. 3:2 කියලා එකක් තියෙන කාගේද? මැග්නීසියම් වල. එහෙනම් ඉතින් උත්තරේ වෙන්න ඕනේ 3වෙනි එක. හරි ඊළඟ ප්‍රශ්නය 2017 ප්‍රශ්නය පරමාණුක ප්‍රධාන ක්වොන්ටම් අංකයේ ඉන් සමානයි 3 හා ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන ගාන නෙමෙයි ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව කීයද ඉතින් මොකද කියන්නේ n සමානයි 3යි ඉතින් මොකද මම කිව්වේ හැමතිස්සෙම ඒකේ තියෙන උපරිම කාක්ෂික ගාන හොයන්න ඕන නම් n වර්ගය නේද n වර්ගය. ඉතින් මේකේ n සමානයි 3 නම් ඒකේ තියෙන පුළුවන් උපරිම කාක්ෂික ගාන කීයද? 3 වර්ගය කියන්නේ 9යි. මේකේ තියෙන පුළුවන් උපරිම කාක්ෂික ගාන තමයි 9. හරිද? ඉතින් මේකේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන හොවනම් ඔයා මොකද කරන්නේ? 9 වැඩි කිරීම 2. නේද? 9 වැඩි කිරීම 2. එතකොට ඉලෙක්ට්‍රෝන ගාන ගත්තොත් නම් 18ක් එනවා. නමුත් එයා අහන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. ඉතින් ඒ කියන්නේ කාක්ෂික ගානම තමයි ආයෙ අහලා තියෙන්නේ. මොකද ඉලෙක්ට්‍රෝන ගාන යුගල් කරන්න ඕවා දෙකෙන් බෙදන්න ඕනේ. 18 දෙකෙන් බෙදුවාට පස්සේ 9යි. එහෙනම් ඒකට උත්තරේ වෙන්න ඕනේ කීයද? 9යි. ඒ කියන්නේ 5වෙනි එක. හරිම සරල ප්‍රශ්න. මේ ප්‍රශ්නේ ඇත්තටම 2019 තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. ඉතින් මෙහෙම ඉතින් මේක හරියට දන්නවා නම් හරිම ලේසි. ක්වොන්ටම් අංක කියන ටික හරියට දන්නවා නම් හරිම ලේසි. ඉතින් ගොඩක් වෙලාවට ඔයගේ ප්‍රශ්න තමයි MCQ එකකට අහන්නේ. ඉතින් කාරණාව හරියට දන්නවා නම් පිළිවෙට ලියාගෙන යන්න. හරිද? ප්‍රධාන ශක්ති මට්ටමේ සිට උපශක්ති මට්ටම කාක්ෂික හැම එකක්ම ලියාගෙන යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම ලේසි. එක නිකන් අංක ටිකක් දෙන එක විතරයි කරන්නේ. ඒ ඇතුලෙන් හරියටම උත්තරේ ගන්න පුළුවන්. සමහරවිට ඔයගලන්ට ස්ට්‍රක්චර්ඩ් බේබිකෙත් ඔය අනුපිළිවෙල අල්ලියන්න ක්වොන්ටම් අංක සම්බන්ධ ප්‍රශ්න එනවා. ඉතින් ඒවත් කිසි අමාරුවක් නැහැ. හරියට තියෙරිය දන්නවනම්.